වැඩබල්ල පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක යුක්තිය වැඩසටහන යටතේ තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා. අම්බලන්ගොඩ පොලිසිය අද අලුයම අම්බලන්ගොඩ දීවර වරායේ යාත්‍රා පරීක්ෂාවකට ලක් කර තිබෙනවා. පොලිස් නිලසුනක ඉඳ යොදා ගනිමින් මෙම මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි වාර්තා වුනේ. මාතර දෙවිනුවර ගල්ගනේ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී පාකිස්තානයේ නිෂ්පාදිත ගිනිඅවියක් සමග කාන්තාවක් අත්අඩංගුවටගෙන තිබෙනවා. නිවසක සංවාද තිබේදී ගිනිඅවිය සොයාගෙන තිබුණේ. මාලිකාවත්ත ලක්ෂිත සෙවන මහල් නිවාස සංකීර්ණයේ හදිසි පරීක්ෂාවක් සිදු කර තිබෙනවා. ශ්‍රී ලංකා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව මෙම මෙහෙයුම් සඳහා එක්ව සිටියා. මෙහිදී සැකකරුවන් 30 දෙනෙකු සහ එක් සැකකාරියක පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ. ඔවුන් සතුව තිබී මද්‍රව්‍යද පොලිසිය සිය බහරියට ගෙන තිබුණා. ගත වූ පැය 24 තුළ යුක්තිය මෙහෙයුමෙන් සැකකරුවන් 2008 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහෙයුමෙන් බාරීටගත් වාහන නිරීක්ෂණයට වැඩබල්ල පොලිස්පති දේශබන්දු තින්නකෝන් නාරාහෙන් පිට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාසයට පැමිණියා. දේපළ වත්කම් විමර්ශන කොට්ටාසය මගින් අත්අඩංගුවට කරගෙන තියෙන රුපියල් ලක්ෂ 410ක් වටිනා වාහන ඉදිරියටත් මෙන්න මේ ජාවාරමෙන් උපයන මුදල් ඔලි මිලදී ගන්නා මේ දේපළ මේවා නීති විරෝධී ඒ නිසා අපි මුදල් විශ්ුද්ධ කරන පනත යටතේ විමර්ශන කරලා ඒවා අත්අඩංගුවට අරගෙන යම්කිසි ආකාරයකට අධිකරණ ක්‍රියාමාර්ගයකට ගිහිල්ලා උන්ට ඒව නීති ක්‍රියාත්මක කිරීම තමයි පොලිසියේ මූලික අරමුණ වෙන්නේ. තබුත්තේකම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ මත්පෙති අලෙවිකල පුත්කලීකු මත්පෙති 240ක් සමග තබුත්තේකම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. දෙන්නේ 2000කට මේ පැක් එකක්. ඔව් පැක් එකක්. කාටද? ඒකොර මේ ටැබ්ලට් එකක් 300 ගානයි සර් එළිය විකුණන. එක ටැබ්ලට් එකක් 300 ගානයි. තංගල්ල පොලිසියත් තංගල්ල දේවර වරායේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබුණා. මේදී සැක සහිත පුත්කලින් 14 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණා. දීර්ඝකාලික සිට මහපරිමාණයෙන් නීති විරෝධී ලෙස විදේශ ගමන් බලපත්‍ර වීසා බලපත්‍ර ඇතුළු ජවාරමක් පවත්වාගෙන ගිය පුත්කලින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය සිය බහරයට ගෙන තිබුණා. කළුතර ක්‍රියාත්මක වුණ විශේෂ මෙහෙයුමක් අතරතුරදී සංවිධානාත්මක අපරාධ කළියක සමාජිකයින් 7 දෙනෙකු තියුණු ආයුධ සහ හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළුතර කොට්ටාස දූෂණ මර්ධන ඒකකයයි මෙම මෙහෙයුම සිදු කර තිබුණේ. යුක්තිය මෙහෙයුම යටතේ කොච්චිකඩේ පොලිස් වසමේ පාසලවටත් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබුණා. එහිදී ජීවත් බෝම්බ දෙකක් සහ හෙරොයින් සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ. නීති විරෝධී ගිනිඅවි සහ තියුණු ආයුධ රසක් සමග සැකකරුවන් පිරිසක් කැකිරව පොලිසියට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අද අලුයම සිදු කළ විශේෂ සෝදිසි කිරීමකින් අනතුරුවයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.